අව ලස්සන ගස. ඔන්න එකමත් එක කැලෑවක හරිම කැත දිරාපත් වෙච්ච කිසිම ප්‍රයෝජනයක්වත් ගන්න බැරි ගසක් තිබුණා. ඒ ගස අනිත් ගස් දිහා බලලා තමන්ටම බැනගත්තා. තමන්ටම වෛර කරගත්තා. අනේ බලන්නකො මන් දිහා, මන් දැන් හරිම වයසයි. මගේ කොළත් ඔක්කෝම හැලිලා ගිහිල්ලා. අතුත් දිරා ගිහිල්ලා. දැන් මගේ කඳන් ශක්තිමත් නෑ. අනේ අනිත් ගස් වගේ මටත් ලස්සන වෙන්න තිබ්බනම් කිය කිය මේ ගහ හොඳටම අඬන්න පටන් ගත්තා. ඉතින් ඔන්න එක දවසක් දැව කපන්නේ කැලේට ආවා. ඔහු කපන්න හොඳ ගස් හොයාගෙන කැලේ ඇතුළටම ගියා. මේ ගස් ටික නම් හොඳට හැදිලා තියෙනවා. මගේ වැඩවලට කියාපු ගස් ටික කියලා දැව කපන්න උස ගස් සේරම කපන්න පටන් ගත්තා. මෙහෙම කපලා ඉස්සරහට යනකොට දැව කපන්නට අර කැත ගස හම්බුණා. එයා ඒ ගස ළඟට ගියා. ගිහින් ගස අත ගාලා බලලා මෙහෙම කිව්වා. මේ ගහ නම් පරණ ගහක්. මේක හරියන්නේ නෑ මගේ වැඩවලට. තව ටික දවසකින් ගස මැරිලා යාවි. මේක කපන්න මහන්සි වෙන එකත් අපරාධයක් කියලා දැව කපන්න ඒ ගහ ඉතුරු කරලා අනිත් ගස් ටික සේරම කපලා දැව ටික අරගෙන යන්න ගියා. අනේ මම අද බේරුණා. මගේ ජීවිතය බේරුණා. මේ හැම දෙම උනේ මගේ අවලස්සනකම නිසා. ඒ නිසා තමයි අද මගේ ජීවිතේ බේරුණේ. මම ආයිනම් මගේ පෙනුම ගැන වද වෙන්නේ නැහැ. මට ලැබුණ පෙනුම ගැන මම අද ඉඳන් සතුටු වෙනවා. කැතගහ ගොඩාක් සතුටට පත් වුණා. ඒ වගේම එයාගේ ජීවිතේ බේරුණා. දුවේ පුතේ හැම වෙලාවෙම තමන්ට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න, අගය කරන්න, අනුන්ට තියෙන දේවල් ගැන හිතලා තමන්ට තියෙන දේවල් ගැන අවතක්සේරු නොකරන්න.